හේරත්තන් මාමා පාරම්පරික ගොවි මහතෙක්. ගොවිකමම ජීවිතය කරගත්ත මේ මාමගේ දහදිය කඳුළු තමයි මේ එක නිල්ලට දිලෙන්නේ. සරුවට වැඩෙන ගොයම තරම් ගොවියෙකුට සතුට කිරෙන දර්ශනයක් තවත් නෑ. ඒත් ඇයි මේ මහකන්නෙට වැහි බරවෙන අහස වගේ මූණ බර වෙලා? මේ අපි දැන් මේ කොමන මහන්සිලා කර කරුවත් අපිට මේ සාධාරණ මිලක් මේ ගන්න බෑ. මේ ගොවිතැන් කරන මේ විදරාජයාට තමයි ඉතින් දෙන්න වෙන්නේ. යම් කිසි අස්සන වෙන කාලෙ අඩු මිලකටම තමයි ඉතින් අපිට මේවා විකුණ ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒක හැම තැනම අපි ණය වෙන්නේ. ඒක හින්දා තමයි මාත්‍රේ අපි තාමත් කනගාටුවෙන් මේ දුකෙන් බලාගෙන හිරතන් මාමට ජීවිතයේ දුක් ගැනවිලා. හිරතන් මාමා කාලාන්තරයක් තිස්සේ ගනුදෙනු කරන්නේ මේ මුදලාලි මහත්තයාත් එක්ක. කුඹුරු ගොවිතැනට ඕන කරන පොහොර ටික, කෘමිනාශක ටික ගන්න, ගෙදරට ඕන කරන අඩුම කුඩුම ටික ගන්න අතමාරුවක් කරගන්නෙත් මොහුගෙන්. හිරතන් මාමගේ වීටික මිලියට ගන්නෙත් මේ මුදලාලි මහත්තයාම තමයි. හිරතන් මාමගේ මේ දුක් ගැනවිලා අපි මුදලාලි මහත්තයාට කිව්වා. අසන අඩුමිලටම තමයි ඉල්ලන්නේ මේ මේ ප්‍රමතිය මඩිය කියේකි. ඇත්ත වශයෙන්ම හොඳ මිලක් ලැබෙනවා නම් අපිට ඊට සන්තෝෂයෙන් ඕන තරම් වැඩ ලස්සනට වැඩ කරන්න පුළුවන්. හිරතන් මාමගේ දුක් ගැනවිලා ලංකාවේ හැම ගොවි මහත්තයෙකුගේම නියෝජනය. ගොවි නිෂ්පාදනවලට සාධාරණ මිලක් නොලැබීම ඉතාමත් අහිතකර ප්‍රතිඵල ගෙන දෙන තත්ත්වයක්. ගොවියගේ ආදායම ගොවි කටයුතු සඳහා බැංකුවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට තරම් ප්‍රමාණවත් නැත්නම් ඔහුට එම ණය ගෙවීම අතපහු කරන්නට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ණය ආපහු ගෙවන්න ගිනි පුලියට ණය ගන්න සිද්ධ වෙනවා. මේ තත්ත්වය රජෙක් වගේ ඉන්න ඕන කෙනෙක්ගේ අභිමානය බිඳිනවා. ඔහු අන්ත අසරණ තත්ත්වයට පත් කරනවා. වගා කටයුතු සඳහා ඔහුගේ උනන්දුව පිරිහෙන්න එක හේතුවක්. ගොවියා ඒ වෙනුවෙන් මහන්සි වෙන එක අතහැරියාම එක අතකින් නිෂ්පාදනයේ ප්‍රමාණයත් අනිත් අතින් ගුණාත්මක බවත් කියන දෙකම නැති වෙනවා. අන්තිමට වෙළඳපොලේ පාරිභෝගිකයා වැඩි මිලක් ගෙවලා ගන්නේ බාල භාණ්ඩ. ගොවි නිෂ්පාදනවලට සාධාරණ මිලක් නොලැබීම හිරත් මාම වගේ ගොවි මහතුන්ගේ විතරක් නෙවෙයි, අපි කාගෙත් ප්‍රශ්නයක් වෙන්නේ ඒ විදිහට. ජරා පූර්වට හැදීගෙනනේ ආයද්දීහා බලාගෙන මොකෝ මාම මේ බුම්මගෙන මේ දාසරේ අපි කාගේ අතමිට සරුවේ දෙයියන්ගේ පිටේ කුණුකොල්ලට වීදික විකුණ ගත්තම මේ අතමිට සරුවේනේ කොහොමද කොල්ලෝ? කවුද කුණුකොල්ලට වී විකුණන්නේ? ඒ කාලේ ගියා මගේ වීදික විකුණන අඩුම මිල දැනගෙනයි මම පළවෙනි ගියේ. මම මාමටත් කියලා දෙන්නම්කෝ. ඒ තරුණයා ඉන්නේ උද්දාමයෙන් සතුටින් ජීවිතේ පිළිබඳ තෘප්තියකින් උද්‍යෝගයකින්. ඒ සතුටට හේතුව හොයාගත්තොත් සතුට බෙදා ගන්න පුළුවන්. කල් නොදමාම අපි ඔහුව ලුහුබඳින්නට තීරණය කළේ ඒකයි. කොහෙද මේ හති දාගෙන දුවන්නේ? කෘෂි උපදේශක හම්බෙන්න කියලා. කිරිවැදින ගොයම රැක් ගන්න මොනවද කරන්න ඕනි කියලා දැනගන්න. හොඳ ප්‍රමිතිය වී හදන්න එපාය. හොඳ ප්‍රමිතිය වී හැදුවොත් හොඳ මිලක් ලැබෙනවා කියලා විශ්වාසද? අපොයියෝ, ගිවිසුම් ගහලා තියෙන එකට. මොකද්ද ගිවිසුම? මුදලාලි මායි අතරේ තියෙන ගිවිසුම. මෙදාසරේ මුදලාලි මගේ වීමන්න මිල දැම්මම තීරණය වෙලා ඉවර. දැම්මම මං ඒ ගැන දන්නවා. ඒ මිල ස්ථිරටම හම්බෙන හන්දා මගේ රාජකාරිය තමයි හොඳට මහන්සි වෙලා හොඳ අස්වැන්නක් නෙලා ගන්න වැඩ කරන එක. හැබැයි ඉතින් මමත් එයාට ගල් බොල් වැලි නැති හොඳ වී දෙන්න ඕන. කොහොමද ඔය අදහස ආවේ? ඒක ටිකක් වෙලා යන කතාවක්. අහගෙන ඉන්නවා නම් කියන්න පුළුවන්. කාටත් ප්‍රයෝජන වෙන කතාවක් අහගෙන ඉන්න වෙලා ගියාම මොකද? නිල් ගොයම පිසගෙන එන හීල් සුලං රැල්ල විදගෙන යායකුණක සිසිල් සෙවනක රංජිත් තරුණ ගොවි මහත්තයා කියන කතාව අපි අහගෙන හිටියා. දවසක් බැංකුවේ මහත්තයෙක් ගමට ඇවිල්ලා ගොවිය ඔක්කොම එකතු කරලා රැස්වීමක් තිබ්බා. අන්න එදා තමයි අපි දැනගත්තේ මොකද්ද මේ. මොකද ඉදිරිවැදි කිවිසුමක් කියන්නේ? ඉදිරිවැදි කිවිසුමක් කියන එක අර්ථ දැක්වීමේදී මම හිතන්නේ ගොවියා විසින් නිෂ්පාදනය කරනු ලබන ගොවියාගේ නිෂ්පාදනය තෝරා ගන්නා ලද ගැනුම් කරුවෙකු සමග සාධාරණ මිලක් සඳහා කලින් ගැනුම්කරුවත් ඒ වගේම විකුණුම්කරුවත් අතර එකඟතාවයක් ඇති කර ගැනීමක් තමයි ඉදිරිවැදි කිවිසුමක් කියන්නේ. මෙහිදී සිද්ධ වෙන්නේ ගොවියාගේ පැත්තෙන් බලන විට
ඔහුගේ නිෂ්පාදන කල්ලැතිව ගැනුම්කරුවෙකුට විකිණීමක් වගේ දෙයක්. අනෙක් අතට ගැනුම්කරුවාගේ පැත්තෙන් බලනකොට ඉදිරියේදී ඔහුට අවශ්‍ය ගොවි නිෂ්පාදන කල්ලැතිව මිලදී ගන්න ගොවියා සමග එකඟ වීමක්. මේ මගින් වෙළඳපොලේ සිදුවෙන මිල උස්පහත් වීම යම් දුරකට පාලනය වෙලා ගොවි නිෂ්පාදනවල මිල ගණන් ස්ථාවර මට්ටමකටපත් වෙන්න ඉඩ තියෙනවා. මේ එකගතාවය නිසා ගොවි මහතාට ස්ථාවර මිලක් යටතේ තම නිෂ්පාදනය අලෙවි කරගන්න ස්ථාවර වෙළඳපොලක් ලැබෙනවා. ඒ වගේම ගැනුම්කරුට ස්ථිර මිලක් යටතේ අවශ්‍ය වේලාවට අවශ්‍ය ප්‍රමාණය ගොවි නිෂ්පාදන ලබා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වෙලේ නම් හොඳයි නේද? ගොයන් කපන කාලෙට එක එකට අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. අනිත් එක අපිට ලැබෙන ආදායම අපි කල්තියාම දන්නවනේ. ඕක කරන වැඩ නෙමෙයි. අයියෝ අයියෝ. පටන් ගත්තු ගාම නොකරන තැනට හිතන්න එපා. අපිට තියෙන ප්‍රශ්නේ සාධාරණ මිලක් නොලැබෙන එකනේ. දැන් ඉතින් අපිට සාධාරණ මිලක් ලැබෙනවානේ. සාධාරණ මිලක් තීරණය කරන්න ඕනේ ආණ්ඩුවනේ. පහුගිය අවුරුදු 50ක් තිස්සේම ආණ්ඩුව ගොවි නිෂ්පාදන වලට සාධාරණ මිලක් දෙන්න හැදුවනේ. ඒත් බැරි වුණා. අය අර මහත්තයා පැහැදිලි කරලා දුන්නේ. කාලයක් තිස්සේ රජයන් විසින් ගෙන ගිහපු වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළවල් මං හිතන්නේ එතරම් සාර්ථකුනේ නැහැ. මම හිතන්නේ වී ලබා ගැනීම සඳහා සහ අවම මිලක් යෙදුව රජයන් විසින් ඒකම ඒවා ගබඩා කිරීම සඳහා ගබඩා පහසුකම් ඒවා මිල දී ගැනීම සඳහා තාක්ෂණික නිලධාරීන් පුහුණු කිරීම යාන වාහන ආදී සියලු දේවල් රජයන් විසින් ක්‍රියාත්මක කරා. මම හිතන්නේ ඒවට සඳහා රාජ්‍ය ආයවේයෙන් විශාල මුදලක් ලබා දෙන සිද්ධ වුණා. එච්චර විතරක් නෙමෙයි නොයෙකුත් ආයතනයන් සඳහා මේ මිලදී ගැනීම සඳහා විශාල වශයෙන් බැංකුවලින් ණය ලබා දෙන සිද්ධ වුණා. ඒ ණය ගිවීම කටයුතු ඉතාමත් අපහසු වෙලා ඒ රජයන් විසින් ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙළවල් පහුගිය වකවානුව තුළ පහුගිය අඩසිය වස තුළ ඉතාමත්ම අසාර්ථක භාවයට පත් වුණා. අනිත් එක දැන් තියෙන තරඟකාරී වෙළඳපොළ ක්‍රමයක්නේ. ඒකෙන් වාසි ගන්න අපිත් ඒකට හැඩ ගැහෙන්න ඕනේ. මෙච්චර ගෙවනවා කිව්වට කවුද දන්නව කරයිද කියලා? ඒව කොහෙද? මෙව නීත්‍යානුකූල ගිවිසුම්. නිෂ්පාදකයන් හා ගැනුම්කරුවන් අතර මෙවැනි ඉදිරිවැදි ගිවිසුම් ක්‍රමයක් ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ 1896 සිටම භාණ්ඩ විකිණීමේ නීති යටතේ නීතිමය බලයක් ඇති කර ගැනීම සඳහා මේ ඉදිරිවැදි ගිවිසුම ඉතාමත්ම වලංගු වෙනවා. ඔය කොහොමුණයි ගාණ තීරණය කරන්නේ? අපි නෙවෙයිනේ මුදලායිලානේ. එහෙම කොහොමද? දෙගොල්ලම කතා කරලානේ ගාණ ගැන තීන්දුවකට එන්නේ. මුදලායිලා කොහොමදත් අපිට වැඩි ගාණක් ගෙවන්න සූදානම් නැහනේ. ඉතින් අපි කතා කරලා බලමුකෝ. ඒගොල්ලන්ටත් මේකෙන් වාසියක් වෙනවා ඇතිනේ. අපි කතා කරාට මුදලායිලා කවදාවත් ගණන් ගන්න නැහනේ. හරි. අපි එහෙමනම් අර මහත්තයා කියපු විදියට පහසුකම් සපයන්නේ කිය උදව් ගන්න බලමු. මොකෙක්? පහසුකම් සපයන්නේ. පහසුකම් සපයන්නාගේ කාර්ය වන්නේ ගිවිසුමට එළඹීමට අපේක්ෂා කරන ගොවීන් හා ගැනුම්කරුවන් සමග මූලික සාකච්ඡා පවත්වා දෙපාර්තමේන්තුවම ගිවිසුමට එළඹීමට සහාය වීම. බැංකු කළමනාකරුවන්, සර්වෝදය ආයතනයේ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරීන්, මහවැලි සංවර්ධන අධිකාරියේ, ගොවි ජනසේවා දෙපාර්තමේන්තුවේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධන කටයුතුවල නියැලෙන වෙනත් නිලධාරීන් ගණනාවක්ම පහසුකම් සපයන්නන්ගේ භූමිකාව කරනවා. මේක නිමුදලාලි මහත්තයෝ වැඩි. වී කිලෝ රුපියල් 18ටත් යනවා. අපිට කවදාවත් ඒ ගාණ ලැබෙන්නේ නැහැනේ. වී නැති කාරණේ රුපියල් 18ට වී යන්නේ. ඒවට මේ වී ගුවන් කැපන කාට 18ට මිලක් නැහැනේ. රුපියල් 8ටවත් ගන්න ඒවලට කෙනෙක් නැහැනේ. ඉතින් අනිත් අපිත් කරන්නේ බිස්නස් එකක්. ඉතින් අපිත් අතරපාඩු ගන්න බෑනේ. හොඳයි, අපි දැන් දෙපැත්තටම සාධාරණ විදියක් කතා කරමු. අපි හොඳටම දන්නවා කස්සන්නෙල්ල කාලට අඩුයි, අනිත් කාලට මිල වැඩි. ඉතින් ඒක නිසා දෙගොල්ලටම සාධාරණ වෙන ගාණක් අපි සාකච්ඡා කරලා තියෙන එකටම. ගොවියත් ගැනුම්කරුත් කියන දෙදෙනාම එකඟ වන ඉදිරි මිල තීරණය කරගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි වාරයේ හා අවාරයේ මිල අතර මැදි අගයක් තෝරා ගැනීම. වෙළඳපොලේ සාමාන්‍යයෙන් පවත්නා මිල අනුව ඉදිරි මිල තීරණය කිරීම තව එකක්. ඒ වගේම ආනයනය කරන භෝගයක් නම් ආනයන මිල හා දේශීය මිල කියන දෙකම සැලකිල්ලට අරගෙන මිල තීරණය කිරීමත් එක විදියක්. වී වගේ භෝගයක් නම් බොහෝ විට කෙරෙන්නේ නිෂ්පාදන මිලට 100ට ගණනක් එකතු කරලා මිල තීරණය කිරීම. හොඳයි රංජිත් මහත්තයාට, දැන් වී කිලෝ එකක් හදන්න කීයක් විතර යනවද කියලා බලලා තියනවද? රුපියල් 9ක් විතර. අපි ඒකට 100ට 50ක් එකතු කරලා 13.50කට මිල නියම කරොත්. ඔව්. ගොයන් කපන කාලෙදි තින් රුපියල් 8කටත් වී කිලෝ එකක් දී ගන්න බැරි එක ඒක හොඳ මිලක්. මුදලාලි මහත්තයා මොකද කියන්නේ? ඒක හොඳ මිලක්. හැබැයි තියෙන්නේ මේ හොඳට වීටික ලැබෙන්න ඕන. කුණු රොඩු නැතුව, බෝල් නැතුව, තෙතමනේ නැතුව දෙනවනම් ඒක මේ මිලට අපිට එකම වෙන්න පුළුවන්.
ඔහු ඉතින් කිලෝ එකකට 13.50ක් දෙනවා නම් හොඳ වීදනයක ප්‍රශ්නයක් නෙමෙයි. රංජිත් මහත්තයා ගැන සහතික වෙනවා නම් මුදලාට ප්‍රශ්නයක් නැහැනේ. ස්ථිර මිලකට නොකඩවා බඩු ලැබෙනවා නම් මටත් පුළුවන් මගේ බිස්නස් එක යම් සැලැස්මකට කරගෙන යන්න. හොඳයි එහෙනම් අපි මේක අවශ්‍ය කරන කොන්දේසියෝ දාලා මේ එකඟතාවයට නීත්‍යානුකූල ගිවිසුමක් සකස් කරමු. ඒකෙදි දෙගොල්ලම එකඟ වෙන කාරණා කීපයක් තියෙනවා. ඉදිරි වෙළඳ ගිවිසුමක අඩංගු වන දෙපැත්තම එකඟ විය යුතු කාරණා මේවායි. අනාගතයේදී නිපදවනු ලබන භෝගයේ ඉදිරි මිල. නිෂ්පාදනයෙන් සැපීමට බලාපොරොත්තු වන ප්‍රමාණය. මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගොවි ද්‍රව්‍යවල තිබිය යුතු ගුණාත්මක භාවය. අසුරණ, ප්‍රවාහනය කරන, බාර දෙන ආකාරය. ගොවි ද්‍රව්‍ය බාර දිය යුතු කාලය. මිල ගෙවන ආකාරය. ගිවිසුම් ක්‍රියාත්මක වීම සහතික කර ගැනීමට අනුගමනය කරන ක්‍රියාමාර්ග. ගිවිසුම් උල්ලංඝනය කළහොත් ඇතිවිය හැකි නීතිමය ප්‍රතිවිපාක. නිෂ්පාදන විකිණීමට එකඟ වූ අනාගත දිනයේදී වෙළඳපොළෙහි අසාමාන්‍ය තත්ත්වයක් ඇති වී තිබුණහොත් එකඟ වූ මිල අඩු වැඩි කර ගැනීමට ඇති ඉඩකඩ. ගිවිසුමේ පිටපතක් ගැනීම කරුණත් පිටපතක් විකුණුම් කරුටත් පිටපතක් පහසුකම් සපයන්නටත් ලැබෙනවා. ගම් බොරුවටනේ බය වෙලා හිටියේ. දැන් ඉතින් අපිට තියෙන දෙයනේ කියලා මහන්සි වෙලා අස්වැන්න වැඩි කරගන්න විදිහක් බලන එක. ගාන ගැන හිත හිතා ලත වෙන්න දෙයක් නෑ. මොකෝ කතා නැත්තේ? සෙල් බෙහෙත් ටික වෙලාවට වැටුනොත්නේ අස්වැන්න වැඩි කරගන්න පුළුවන්. ඔව්. එව්වා ඒ විදිහට කෙරෙන්න ඕන. කෙරෙන්න ඕන තමයි කොහෙ තියෙන සල්ලිද? අතමාරුවක් කරගන්න විදියක් නැත්නම්. ඇයි මිනිස්සු අහගෙන ඉඳින දාර මහත්තයා කිව්වා. මේ කෝන් නම් බැංකුවකින් ණයක් ගන්න අපයක් හිටියට උනත් කියන්න පුළුවන් කියලා. අතම වැත්තනේ. අස්වැන්න ලෙඩුවට පස්සේ ලැබෙන ගාණ ස්ථිර වශයෙන්ම බැංකුව දන්නවා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඒතරේ කාලත වෙලාවට වැස්ස ලැබුණොත් අපි කොට. ඒකනේ කියන්නේ. ටික බොරුවට බය වෙලා ඉන්නේ. හරිනේ. රංජිත්ගේ උද්‍යෝගයේ රහස පැහැදිලි. තමන්ගේ නිෂ්පාදනයන්ට ලැබෙන මිල සාධාරණයි නම් ඒ ලැබීම ස්ථිරයි නම් හොඳ අස්වැන්නක් වෙනුවෙන් මහන්සි වෙන එක තමයි ඒගොල්ලන්ගේ රාජකාරිය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දෙන්නට හේතුණු මේ ඉදිරි වෙළඳ කිවිසුම් ක්‍රමය ලංකාව පුරා වගා ප්‍රදේශ ගණනාවක ගහ කෘෂි නිෂ්පාදන ගණනාවක් සඳහා ක්‍රියාත්මක වෙනවා. මේ පිළිබඳ අදහස් දැනගන්න අපි ඒ පළාත්වල සංචාරය කරලා විවිධ ගොවි මහතුන්, පාසුකම් සපයන්න, ගැනුම්කරුවන් හා කෘෂි නිලධාරීන් මුණ ගැහුණා. මේ ඒ සටහන්. ඉදිරි වෙළඳ කිවිසුමත් එක්ක ගොවියන්ගේ අලෙවි ගැටලුව විසඳිලා. දැන් ඔවුන් වෙහෙසෙන්නේ තමන්ගේ අස්වැන්න උපරිම කරගන්න. දැන උගත් කෘෂිකර්ම නිලධාරීන්ගේ සහාය උමනා කරන්න ඒකට. මේ පසුගිය කන්නේ ඉඳන් ඉදිරි වෙළඳ කිවිසුම අම්පාර්ශ්වයකට හඳුන්වා දුන්නා. ඒ අනුව දැන් මේ වෙනකොට ගොවින්ගේ මේ අලෙවි ගැටලුවට සෑහෙන දුරට විසඳුමක් ලැබිලා තියෙනවා. ඒක නිසා අපි ගොවි මහතුරුන්ට ඉල්ලා සිටින්නේ අස්වැන්න වැඩි කරගන්න කියලා. මොකද අස්වැන්න වැඩි කර ගැනීම නිසා තමයි ගොවින්ගේ ලාභය උපරිම කරගන්න පුළුවන්. ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යාය ආදර්ශ වැඩසටහන නමින් වැඩසටහනක් ආරම්භ කරලා ඒ වැඩසටහන මගින් අක්‍රේකර මුසල් 200ක් ගන්න අපි වැඩසටහනක් දැන් කන්න 4-5ක් ඉඳන් ක්‍රියාත්මක කරගෙන යනවා. දැන් මේ 200 ගන්න වැඩසටහන අපි ආරම්භ කරේ මේ මහායාය වැඩසටහන කියන කණ්ඩායමේ ගොවීන් කීප දෙනෙක් තෝරලා. දැන් මේගොල්ලන්ගෙන් අපි මේ 200ට ආසන්නව ලබා ගත්තන් පස්සේ බලාපොරොත්තු වෙන්නේ ඒ ගොවි මහත්මයාගේ මගින් ඒ කණ්ඩායමේ අනිත් ගොවි මහත්තුරුන්ගේ අස්වැන්නත් වැඩි කරගන්න උපයෝගී කරගන්න. කරන්න ඕනේ මං ඉස්සෙල්ලාම අක්‍රේ පිදුරු කුඹරටම දානවා. ඒ අක්‍රේටම මේ පිදුරු දානවා. ඊට පස්සේ හරක්ගෙන් ජඹුරට හීහා ගන්න ඕනේ. අඟල් 8ක් 10ක් වැඩිපුර පොළොව කැඩෙන්න හාලා ඊට පස්සේ වැටහිරිය නිලගන්න අස්වැන්න පිරිසිදුවට ප්‍රමිතියට ගැනුම් කරුවාට ලබා දීම
ගිවිසුම අනුව ගුවියාට පැවරෙන වගකීමක්. සාම්ප්‍රදායික මැටි කමත වෙනුවට අම්පාර ප්‍රදේශයේ ගුවියන් කොළ මැඩීම කරන්නේ ගෝනි පඩංගු ඇතිරිල්ලක් මත. මේ නිසා වීබලට ගල් වැලි එකතු වීම වැළකෙනවා. තමන් මිලදී ගන්නා කෘෂි නිෂ්පාදන හොඳ තත්ත්වයේ තියෙන නිසා ගැනුම් කරුවන් ඉන්නේ සතුටින්. හොඳයි. ඒ කියන්නේ හොඳට සකස් කරපු වී. හොඳට වේලලා තියෙන බෝල් නැතුව තියෙන වැලි බෝල් නැති හොඳ වී. කියනනම් අපිට පුළුවන් මේ වටිනාකමට මුදලක් දෙන්න. ගිවිසුම යටතේ කෘෂි භෝග මිලදී ගන්නකොට තමන්ට ලැබෙන විශේෂ වාසි මොනවද කියලා අපි ඕන්ගෙන් ඇහුවා. දැන් අපි ගොවින් 505ක විතර ගිවිසුම් අස්සම් කරලා තියෙනවා. මේ තුල අපිට පුළුවන් අවුරුද්ද පුරාම විශාල අපේ මේ භාණ්ඩ තොගය අවුරුද්ද තුල කොච්චර ප්‍රමාණයක් අපිට ලැබෙනවද? ඒ වගේම ඉදිරි වර්ෂය තුල අපිට කොච්චර ප්‍රමාණයක් අලෙවි කරන්න පුළුවන්ද? අපේ ආදායම පිළිබඳ සැලසුම් සකස් කරන්න පුළුවන්කම තියෙනවා. තව වැදගත් කාරණයක් තමයි මේ ඉදිරි වෙළඳ ගිවිසුම් ක්‍රමයට එන්න කලින් අපි ගොවිය නිෂ්පාදනය කරපු භාණ්ඩ වල ප්‍රමිතිය ඉතාම බාල මට්ටමක තිබුණේ. ගල්වැලි සහිත දේවල් තමයි අපට ලැබුණේ. මේ ඉදිරි වෙළඳ ගිවිසුම් ක්‍රමයේ දැනුවත් කිරීම තුළ දැන් ගොවියා පුරුදු වෙලා තියෙනවා අපේ ගිවිසුමේ සඳහන් විදියට ප්‍රමිත භාණ්ඩයක්, ගල්වැලි ඉවත් කරපු භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න. මේක වෙළඳපොළට යනකොට ඉතාම වාසිදායක ක්‍රමයක්. ඒක මේ ගිවිසුම් ක්‍රමයේ තියෙන වැදගත්ම වාසියක්. ඉදිරි වෙළඳ ගිවිසුම් වීවලට විතරක් නෙවෙයි. කුරහන්, බඩේරිඟු, කහ, ලූණු, එළවලු වැනි භෝග සඳහාත් ඇති කරගත හැකි. ලග්ගල පල්ලිගම පැත්තේ මේ කුරහන් සහ බඩේරිඟු ගොවියන් ඒකට සාක්ෂි. ගොවියා සහ ගැනුම්කරුවාට අමතරව ඉදිරි වෙළඳ ගිවිසුමට සම්බන්ධ තුන්වෙනි පාර්ශ්වයේ වෙන පහසුකම් සපයන්නාගේ කාර්ය වෙනුවෙන් බැංකුවලට ලැබෙන විශේෂ වාසිය ගැන අපි විමසුවා සංවර්ධන බැංකු නිලධාරී මහතෙකුගෙන්. පොඩා බැංකුවට වෙන වාසිය තමයි එක පැත්තකින් දැන් අපි හිතමු අපි ගොවියට ණය පහසුකම් දෙනවා. ගොවියට ණය ගත්තාම එයාට ගෙවන්න සාධාරණ මිලක් ලැබෙන්න ඕනේ. ඒතර එයාගේ මිල ලැබුණොත් තමයි ගොවියට ආපහු ගෙවන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතෙන්දී අපි හොඳ ගණන් කරුවෙක් සම්බන්ධ කරාම ඒ ගණන් දෙනවා බැංකුව හරහා තමයි බොහෝ විට වෙන්නේ. මොකද ගොවියට අපි බැංකුවෙන් ණය දෙනවා. ගොවියා ගිවිසුම් අස්සම් කරලා විකුණුම් කරුවට අලෙවි කරනවා. ඒ එයා මුදල් ගෙවන්නේ අපේ බැංකුව ගිණුම හරහා. එතෙන්දී අපිට යාට දෙන ණය මුදලේ අය කරගැනීම පහසුවක් ලැබෙනවා. ගොවියා ගිණුමට යම්කිසි ඉතිරි කිරීමකුත් වෙනවා. ඒ එක පැත්තකින් බැංකුවේ ඉතුරු ප්‍රමාණය වැඩි වෙනවා. අනිත් පැත්තෙන් අපි දැන් ණය පහසුකම් දීපම ඒක අය කිරීම. ඉතාල උසස් පැත්තෙන් දීපම බැංකුවට ඒක ලාභදායකත්වයක් බලපානවා. ඉදිරි වෙළඳ ගිවිසුම් ක්‍රමය හරියට ක්‍රියාත්මක වුණොත් රටක ආර්ථිකයේ හැම පුරුකක්ම දම්වැලක් වගේ මේ හරහා ගැටගැහෙනවා. එහි ප්‍රතිලාභ හැම කෙනෙක් අතරම බෙදී යනවා. ආර්ථිකයක ස්ථාවර මිල මට්ටමක් ඇති කර ගැනීමටත් ඉදිරි සංවර්ධන සැලසුම් ක්‍රමවත්ව සකසා ගැනීමටත් මේ මගින් ලැබෙන්නේ අනුපමේය පිටුවහලක්. සංසාර පුරවත්, සංසාර අස්වැන්න, සංසාර ජීවිතයක්. ඒ අපි කාගෙන් ඇතුළ මේ සියලු කාරණා පිළිබඳ හේරත් හාමි මාමට කියා දුන්නට පස්සේ උන්නගේ රටක් වටින සිනහව අපට දැක ගන්නට ලැබුණා.